අයිබෝවන් අද දවසේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය සිරස්තල වෙත ජවිපේ සහ දෙමළ සංධානීය දෝෂාභියෝගයේ වෙනුවෙන් හිට අධිකරණයට එජාප නවතනතුරු දාවෙනිදා නම් කෙරේ महापरिमाणे मुदल जावारमक तोरतुरु हिरु सीआईए हेलिकर गानी चावेस पिलिबंद कटकता वेनुसुविला उपजनपति प्रतिक्षेप कराई अभियाचनाधिकरणे निकुत करैती नोतेसियट अनुव दोषाभियोग तेरिम कारक सभावे कटयुतु कल सीय मंत्री वरुण हेट अधिकरणे हमुवे पेनी नोसिटिन बव एक्सा जातिक पक्षे पावसनवा එහෙත් එම කමිටුව නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය සහ දෙමළ ජාතික සංධානයේ නියෝජිතයින් හෙට අභියාචනාධිකරණයේ හමුවේ පෙනී සිටින බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පැවසුවා. දවසේ පුවත අභියාචනාධිකරණය මෙලෙස කතානායකවරයාට සහ දෝෂාභියෝග තේරීම්කාරක සභාවේ නියෝජිතයින්ට නොතීසි නිකුත් කළේ 1 මාස 21 වෙනිදායි. අගවිනිසුරුවරයේගේ නීතිඥයින් දෝෂාභියෝගී තෙරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තර කරුවන් හෙට දිනේ අධිකරණයේ පෙනී සිටිය යුතු බවයි. මෙම තෙරීම් කාරක සභාව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් වූයේ ලක්ෂ්මන් කිරියල්ල සහ ජෝන් අමරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. උසාවි ක්‍රියාමාර්ගයේ වෙනම දෙයක්. අපි වැඩ කරේ පාර්ලිමේන්තුව තුළ ඒ නිසා පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ අපේ විරෝධය ඒ වගේම පිට අපි ගෙනියන විරෝධය ඒක තිබෙනවා. නමුත් උසාවියට යාමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහත්මයා හෙට උදේ දෙවයිනට පැමිණීමෙන් පසුව කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් අද යලිත් අවධාරණය කර සිටියේ හෙට දිනේ අධිකරණයේ හමුවේ පෙනීනො සිටින බවයි. අපි මේ කමිටුවට පත් කරේ ගරු කතානායකතුමා. ඉතින් මේ කොමිටිය අනික් කාරණේ දැන් තමන්ගේ වැඩ කටයුතු අවසන් කළා තියෙනවා. අපේ කාර්යභාරය අවසන් වෙලා තියෙනවා. ඉතින් කාර්යභාරය අවසන් කරපු කොමිටියක සමාජිකයන්ට උසාවියන්ට වමනාවකුත් නැහැ. මොකද අපි පාර්ලිමේන්තුවේ කතානායකතුමාට ගරු කරන්න ඕනි. පාර්ලිමේන්තු ස්වාධිපත්‍යයට ගරු කරන්න ඕනි. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එය රැකීම අපි බාර අරගෙන තියෙනවා. Members of the ඔවුන් කියන උත්සාහ දරනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සමාජිකයන්ට නොතීසි ලැබුණට ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නොවන බවත් ඉන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් පැන නොනගින බවත්. නමුත් ඒ සමාජිකයන්ට නිදහස තියෙනවා ඒ අධිකරණ ක්‍රියාදාමයට සහභාගී වෙන්න. මොකද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ගත්ත තීරණය හරිද වැරදිද කියලා තීරණය කරන අධිකරණ බලයේ තියෙන ආයතනය ඒ අධිකරණේ පමණයි. පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටි එයනු තේරීම් කාරක සභාව නියෝජනය කළ දෙමළ සංධානයේ නායක ආර් සම්බන්ධෙන් මහතා විනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එ සුමන්තිරන් මහතා හෙට අධිකරණයේ හමුවේ පෙනී සිටීමට නියමිතයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද අධිකරණයේ හමුවේ පෙනී සිටීමට තීරණය කර තිබෙනවා. මෙව පාර්ලිමේන්තුව උත්තරීතර භාවයේ යයි කියමින් අර්ථකථනය කරමින් මේ සූදානම් කරමින් තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චකාරතුමිය පළවා හැරීමේ දඩේමේ ක්‍රියාමාර්ගයක් ලෙස. ඔබ අස් ඉදිරිපිට දකලා ඇති මේකේ උත්තරීතර භාවයේ ස්වභාවය තමන්ට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ගයක් දියත් වෙනකොට ඒ අධිකරණයේ දියත් වෙමින් තිබෙන ක්‍රියාමාර්ගය මගහර යාම වෙනුවෙන් තමයි උත්තරීතත්වයක් ආරෝපණය කර ගැනීම සඳහා ආරූඪ කර ගැනීම සඳහා මේ ප්‍රයත්නේ දරන්නේ මේ උත්තරීතරයි කියලා මුවා වෙන්න හදන ආවරණය निराවරණය කළ යුතුයි මේ අතර අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාමාර්ග පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවලදී ආණ්ඩු පක්ෂය අමාත්‍යවරුන් මෙලෙස අදහස් පළ කළා. අවසානයේදී තියෙන්නේ කී දෙනෙක් ඡන්දය දීලා මේක සම්මත කරනවද කියන කාරණේ මතයි. ඉතින් සම්මත වුණා කියලා ජනාධිපතිතුමා ඊළඟ දවසේ ඒක ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නැහැ. නමුත් පාර්ලිමේන්තුවෙන් සම්මත කරන අද යෝජනාවක් ඉවත දාන්නට ජනාධිපතිතුමාට මං හිතන්නේ සදාචාරාත්මකව පුළුවන් කමක් තියෙයි කියලා. යම්කිසි අධිකරණයට එතුමී කියන තරම්ම ওই තරම් ආදරේ නම් රටේ හතරවෙනි ප්‍රධාන පුරවැසිය හැටියට ඍතුකමත් තියන මේක ආරක්ෂා කරන්න. එතුමීට වෙලාවක් හම්බලා දිනවා. එතුමීට කාලයක් හම්බලා දිනවා. ගෞරවණීය ලෙස මේක ඉවත් වෙලා යන්න. ඉතින් ඉවත් වුණ නැත්නම් අපි ඉවත් කරනවා. දවසේ පුවත 2013 වර්ෂයේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක උපනායක සහ ජාතික සංවිධායක යන තනතුරු පත් කිරීම ලබන 10වනදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදු කරන බව එම පක්ෂයේ මහලේ කම්තිස්සත් නායක මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ පක්ෂයේ සභාපති මහලේ කම් සහ භාණ්ඩාගාරික යන තනතුරු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතල අනුව මේ වන විටත් පත්කර අවසන් බවයි.
මේවසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහලේකම්වරයා ලෙස තිස්සත් නායක සහ භාණ්ඩාගාරික ලෙස සෙනරත් කපුකොටුව යන මහත්වරුන් නැවත වරක් පත් කර තිබෙනවා නියෝජ්‍ය නායක උපනායක සහ ජාතික සංවිධායක කියන තනතුරු තුන තමයි උපදේශක කමිටුවේ සාකච්ඡාවකින් අනතුරුව අපි 10 වෙනිදා කොටි අධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ මේ තනතුරු තුන අපි කොටි අධිකාරී මණ්ඩලයේ සම්මුතියකින් තෝරා ගැනීම අපේක්ෂාවෙන් ඉන්නේ මොකද සම්මුතියකින් පත් කරගන්න නොහැකි වුණොත් අපිට තිබෙනවා ඡන්දයකට යන්න කොටි අධිකාරී මණ්ඩලයයි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි එදිනදා ගනුදෙනු සඳහා භාවිත වන මුදල් අතරේ සංසරණය වන ව්‍යාජ මුදල් නෝට්ටු මෙරට ආර්ථිකයට සිදු කරන අයහපත් බලපෑම අතිමහත්. විටින් විට ආරක්ෂකාංශ මැදිහත් සිදු කරන වැටලීම් වලදී ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරම් පිළිබඳ තොරතුරු හෙළිවනවා. නමුත් එම ජාවාරමේ සුළමුළු සොයා ගන්නට මෙතෙක් කිසිදු මාධ්‍ය කණ්ඩායමකට හැකි වී නැහැ. හිරු CIA කණ්ඩායම මත ගැසුවේ ඒ අසීරු බාහිර දූර රාජකාරියටයි. සුනන්ද නමින් හඳුන්වාගත් මේ පුද්ගලයා දුන් තොරතුරත් සමග CIA කණ්ඩායම එහි නිර්වද්‍යතාව සොයා ගමන ආරම්භ කරනවා. සුනන්දගේ මග පෙන්වීම යටතේ අප පළමුවෙන්ම කුරුණෑගල මල්ලව පිටිය ප්‍රදේශයට යන්නේ නිවසක සිදු කරන වායයි පැවසෙන ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය දැක බලා ගන්නටයි. එෙහිදී අපට අසීර නමින් හඳුන්වාගත් තරව් කරුවෙක් මුණ ගැසෙනවා. අසීර මුදලින් මුණ නන්නා. මම මනින් මාගේ. නමුත් මොහුගේ නියම නම අසීර නොව කුරුණෑගල වරන්දන පදිංචි බන්දුනම් පුද්ගලෙක් බව සොයා ගන්නට අපට හැකි වුණා. අසීර අපට සලාම් වහඳුන්වා දුන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නා ලෙසයි. සලාම් අපත් සමග පවසා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ අලුත් කාණ්ඩයේ මුදල් නෝට්ටුවකින් රසායනික ද්‍රව්‍ය යොදා තවත් නෝට්ටු දෙකක් මුද්‍රණය කළ හැකි බවයි. ගනුදෙනු සිදු කිරීමට පැමිණෙන පුද්ගලයන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා ලබා දෙන මුදල් නෝට්ටුවේ යම් සලකුණක් යෙදීමටද මේ ජාවාරම් කරුවන් අවස්ථාව සලසා දෙනවා. විනාඩි 15ක් පමණ ගතවන ක්‍රියාවලියකදී ගනුදෙනු කරු ලබා දුන් නෝට්ටුවට අමතරව තවත් නෝට්ටු දෙකක් ඔවුන් මුද්‍රණය කරන බව පෙන්වනවා. එම නෝට්ටුවල මහ බැංකුවෙන් නිකුත් කළ වලංගු සලකුණු සියල්ල දක්නට ලැබෙනවා. නමුත් ගනුදෙනු කරු යොදන සටහන මේ මුද්‍රණයේදී දක්නට ලැබෙන්නේ නැහැ. මේ ජාවාරමට යොදා ගන්නා කඩදාසි වියගම නිදහස් වෙළඳ කලාපයේ ආශ්‍රිත ප්‍රදේශයෙන් ලබා ගන්නා බවයි ජාවාරම් කරු අප සමග කියා සිටියේ. මෙතන සිදුවන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයක්ද එසේත් නොමැතිනම් ඇස් බැඳුමක්ද ඒ පිළිබඳ තොරතුරු හෙට CIA තුලින්. සියලුම ඖෂධ හා විටමින් වර්ගවල සිල්ලර මිල අදාළ ඖෂධ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් විසින්ම ඒවායේ ඇසුරුම් මත සඳහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. පාරිභෝගික හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳුමින් පැවසුවේ ඖෂධ අලෙවි කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි. පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සියලුම ඖෂධ හා විටමින් ආනයනකරුවන් ඒවායේ ඇසුරුම බහුලම හෝ ඒකකයේ මත පැහැදිලිව මැකිය නොහැකි තීන්ත වර්ගයකින් එයි මිල සටහන් කළ යුතු බවයි. එමෙන්ම අදාළ ඖෂධයේ කාණ්ඩාංකය, නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය, ප්‍රබලතාව, නිෂ්පාදකයාගේ මෙන්ම ආනයනික ඖෂධයක් නම් ආනයනකරුගේ විස්තර හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද වෙළඳ නාමයද විශේෂිතව දැක්විය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා. දැනට වෙළඳ පොලේ අලෙවිවන ඖෂධ සඳහා මෙම නීතිය බල නොපැවැත්වෙන අතර අදාළ විධානය 2013 ජනවාරි මාස පළමු වනදා සිට බල පැවැත්වෙන බවද එහි සඳහන් වනවා. අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් පාරිභෝගික හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඖෂධ සඳහා එකම මිලක් පවත්වාගෙන යාම සඳහාත් ඖෂධ අලෙවි කිරීමේදී එම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහාත් මෙම තීරණය ගත් බවයි. එකම කර්මාන්තකේ නිෂ්පාදනය කරන එකම බෙහෙත් වර්ගය විවිධ ගණන් වලට ලංකාවේ ඖෂධ සැල්වල විකුණන මූණ බලලා සමහර තැන්වල මිල තීන කරන්නේ ඖෂධවල. ඉතින් ඒකට නැවතීමේ තිත තියන්න ඕන. කෙසේ වෙතත් ඖෂධ වේදින් පවසන්නේ ආනයනික ක්‍රියාවලිය තුළදී මෙහි ප්‍රායෝගික ගැටලු මතුවිය හැකි බවයි.
मित्र प्रायोगिक अभी दुष्कता व्यक्ति विशेष आनयने औषध संबंधी वनमीट आनयने औषध पिटरट वाल निष्पादने अभी आनयने करेंटे पिटरट निष्पादन क्रियावली अपे मिल सदन क्रीम संबंध प्रायोगिक गुवाद मिल तीरने सिद्धवेट ये आनयने औषध लंका आवय पस्े කෙසේවිතත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසන්නේ ඖෂධ අලෙවි කිරීමේ මිල ප්‍රදර්ශනය කිරීම පාරිභෝගිකයාට සහනයක් බවයි සෑම ඖෂධ අලෙවිසලකම තමන් අලෙවි කරන ඖෂධවල මිල දර්ශනයක් පෙන්වලා තියෙනවා නම් පාරිභෝගිකයාට පාරිභෝගිකයාට හැකියාව තියෙනවා තමන් ගිවන මිල නියම මිලද කියලා දැනගන්න මෙම නව ක්‍රියාපටිපාටිය පිළිබඳව පාරිභෝගිකයින් දරන්නේ මෙවන් මතයක් මගිතන්නේ ඒක හොඳ දෙයක් හැමෝන්ට මේක දැනගන්න පුළුවන්. ඉතාමත්ම හොඳයි. ඒ එහෙම එසේ වෙන්න ඕනේ. එහෙම නොවන එක තමයි වරද. මේ තත්ත්වය ඉතාම හොඳයි කියලා හිතන. එතකොට වැඩිපුර ගාණක් ලබා ගන්න බෑ කිසිම ෆාමසි අයිතිකාරයෙකුට. ඉතින් මේ වගේ හැම එකම නියමිත මිල සටහන් කරනවා කියන්නේ ඒගොල්ලන්ට ඕන ඕන විදියට මිල අය කරගන්න බෑ. රුපියල් ලක්ෂ 20කට වැඩි වටිනාකමකින් යුත් පරිභෝජනයට නුසුදුසු අර්ථාපල් සහ පළතුරු තොගයක් පිටකොටුව ප්‍රදේශයෙන් අද සොයා ගැනුණා. ඒකොළඹ මහනගර සභාවේ නිලධාරීන් පිටකොටුව 4 වෙනි සහ 5 වෙනි හරස්වේදීවල සිදු කළ වැටලීමකදී කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා මාජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව අද පිටකොටුව ප්‍රදේශයේ තොග වෙළඳසැල් 48ක් පරීක්ෂාවට ලක් කළා. මෙම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු රුපියල් 960,000ක් වටිනා අර්ථාපල් කිලෝග්‍රෑම් 12,000ක් සොයාගෙන තිබෙනවා. ඊටමතරව පරිභෝජනයට නුසුදුසු ආනයනික ඇපල් පෙට්ටි 200ක්, දඩම් පෙට්ටි 60ක් සහ මිදි කිලෝග්‍රෑම් 500ක්ද මෙහිදී සොයා ගැනුණා. කෙසේ වෙතත් මෙහිදී වෙළඳුන් කොළඹ නගර සභාවට මෙවැනි චෝදනාවක් එල්ල කළා. දැන් ඔය කොටස තීරලා තියෙනවා දහවස්වල මුනිසිපලිටියට බාර දෙන්න. අපි කොළඹ නගර සභාවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා අපිට වාහනයක් හැමදාම දෙන්න තියලා අපි මේ අරක් වෙච්ච දුක යාට බාර ගන්න. අද වෙනකන් යාලා අපි ඒක අරගෙන නැහැ. මේ කුණු වෙච්ච පොට් එක එළවලියට පටවන්න සාමාන්‍යයෙන් තියෙන ප්‍රමාණයට අපි සල්ලි ගෙවලා තමයි හැමදාම පටවන්නේ. සමහර විට රුපියල් 6000 7000 ගෙවලා තමයි පටවලා තියෙනවා. අපිට මේ වැඩේ කරගෙන යන්න කොළඹ නගර සභාව අපිට සම්පූර්ණ සහයක දෙන්න. ඒකට අපිට සහය දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් අපි අල කියන දේ සවුතුනාම අපි මුනිසිපල් ලොරියට බාර දුන්නා. මුනිසිපල් ලොරිය යාළුවෝ රුපියල් 100 200 අරගෙන වෙන කඩියට විකුණනවා. මුනිසිපල් ලොරිය එවන්නේ නැහැ. එතන කාරය ඉන්නවා ඒ කඩියට 5000 8000 දුන්නොත් තමයි ඒක එවිල පටවන්නේ. අපිට සිදු වෙනවා මේ තියෙන සියලුම මේ මනුෂ්‍ය පරිභෝජනයට අයහපත් තත්ත්වයේ තියෙන මේ සියලුම පළතුරු මේ විනාශ කරන්නට එය නුව මෙම අර්ථාපල් සහ පළතුරු විනාශ කිරීම සඳහා රැගෙන ගියේ කොළොන්නාව මීතොට මුල්ල කසල බැහැර කරන ස්ථානයේ වෙතයි. නමුත් මෙහිදී අපට දැකගත හැකි වූයේ මෙවැන්න. පරිභෝජනයට නුසුදුසු බවට බැහැර කිරෙන මේ පළතුරු ඇතැම් පුද්ගලයන් විසින් රැගෙන ගියේ සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයේ සිටියේදී. මෙවැනි වැටලීම් වලින් සොයා ගන්නා ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාපිලිවෙත නිවැරදිද? අපි සාමාන්‍යයෙන් දෙයක් වැටලීම් කරලා ඒවා අත්අඩංගු වලට අරගෙන ඉවරලා අපි කරන්නේ උසාවියට ඉදිරිපත් කරන එක. උසාවියෙන් ඒවා තීරණය කරනවා මේවා විනාශ කළ යුතුයිද මොකද්ද ගන්න තීන්දුව තීරණය කරන්නේ උසාවිය. ඒකට උසාවියෙන් අපිට නියම කරලා තියෙනවා අපිට සහ නගර සභාවට එකතු වෙලා මේවා විනාශ කරන්න. මේ ඔබ දකින්නේ පසුගියදා වැලිසර ලංකා සතුස ගබඩාවෙන් සොයා ගැනුණු පරිභෝජනයට නුසුදුසු බිලුණු තොගයක් විනාශ කිරීමට යාමේදී එය ඇතැම් පුද්ගලයන් විසින් රැගෙන යාමයි. එමෙන්ම අද දිනේදී විනාශ කිරීම සඳහා රැගෙන ගිය පළතුරු ඇතමුන් ගෙන යනු දක්නට ලැබුණා. මෙම පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ විනාශ කිරීමේ ක්‍රමවේදය සාර්ථකද? ආණ්ඩුවේ ඉන්න අලුත් නළුවෙක් ගැන අද තිබ්බ මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි වුණා. ඒ කවුද කියලා බලමු රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. දැන් විමල් විරවංශ මැතිතුමා සහ චම්පික මැතිතුමාට පුරෝහිතයෝ ටික ඉන්නවා. ඒගොල්ලෝ එකතු වෙලා කුමන්ත්‍රණ. මේ රටේ තියෙන එක කුමන්ත්‍රණයයි මේ රටට ඇති කර විනාශකාරී ගමන තමයි අපි නම් දකින එකම කුමන්ත්‍රණය. සාමාන්‍ය දේශපාලන පක්ෂයක පරමාර්ථ තමයි ඇත්තෙන් හෝ බොරුවෙන් හෝ බලහත්කාරයෙන් හෝ රැවටීමෙන් හෝ ජනතාවගෙන් ඡන්දය අරගෙන තමන්ගේ බලයයි ධනයයි ගොඩනගා ගන්න එක පක්ෂයක් හැටියට හරි පුජ්‍යලයෝ හැටියට හරි. දැන් අලුත්ම නාට්‍යය තමයි කටුගේ. අධ්‍යක්ෂකත් අනුර සේනනායක. තිර රචනයත් අනුර සේනනායක. නිෂ්පාදනයත් අනුර සේනනායක. ප්‍රධාන නළුවත් අනුර සේනනායක. දැන් මිනිහැයලා මාධ්‍ය සාකච්ඡා දීලා අපි වගේ බඩුවැල්ලුවලු. අත් දීනේ කෝයකෝ රාජසිංහ රජුරන්ගේ කඩුව. මේක තමයි සත්‍ය. මම අවුරුදු 40 සේවයක් කරලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට. මට බොරුවක් කියන්න අවශ්‍ය නැහැ. අපි වැරද්දක් කරොත් ඕන තැනක කියන්න වරද අපි ඒක පිළිගන්නවා. අනේ ආණ්ඩුවට කියන්න කැමති මේ. අපිට දේශපාලන බලය දෙන්න. ස්වයංපාලන බලය දෙන්න. දාතුරේ දෙන්න. බලස්සමා දෙන්න. එතු අවිල්ල නැති දේවල් දෙනවලු. මේ වීලුව විකාරයක් මේ කරන්නේ ආණ්ඩුව.
දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එනකොට මේ රටේ විශාල ආන්දෝලනයක් තිබ්බා. නමුත් අවසානයේදී ඒ පනත සම්මත වුණා. පක්ෂ වුණු අයත් විපක්ෂ වුණු අයත් අන්තිමට පළාත් සභාවට තරඟත් කරා. ගැටුම ඕනුනේ අධිරාජ්‍යවාදී බලවේගවලට එක්සත් ජනපදයට. මොකටද? ඒ ගැටුම හදලා ගැටුම වවලා පාර්ලිමේන්තුවයි අධිකරණයයි හප්පලා ලෝකෙටම කියන්න මෙන්න ලංකාවේ අධිකරණයේ පද්ධතියට නිදහස නැහැ, ස්වාධීනත්වයේ නැහැ. පැරණි වැදගත් ශ්‍රී ලංකා අධිපති පක්ෂ ජේෂ්ඨියෝ අද පැත්තකට වෙලා. අද අලුත් නළුව තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකේ ප්‍රධානම නළුව වෙලා තියෙන්නේ විමල් වීරවංශ. නන්නත්තාර කොහෙවත් යන්න තැනක් නැති සීගිරියවත් දැකලා නැති කියලා අඬාඬ පාරේ ගිය මිනිහා. අද මේ ආණ්ඩුවේ ප්‍රධාන නළුව වෙලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මොරටුව රාවතාවත්ත තෙරේසා මෞතුමියගේ ළමා නිවාසයට පැමිණියා. ඒ කිතුණු දරුවන්ට තෑගි ලබා දීම සඳහායි. ජනාධිපතිවරයා මොරටුව රාවතාවත්ත තෙරේසා මෞතුමියගේ ළමා නිවාසයට පැමිණියේ අද පෙරවරු වෙයි. මෙහිදී ජනාධිපතිවරයා දරුවන්ගේ සුවදුක් විමසනු ලැබුවා. අගරදගුරු මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමගින් පැමිණි ජනාධිපතිවරයා කුඩා දරුවන්ට අවුරුදු තෑගි පිරිනැමුවා. අනතුරුව රාවතාවත්ත සර්වෝදය සුවසිත පෝෂණ මධ්‍යස්ථානයේ වෙත ගිය ජනාධිපතිවරයා එහි දරුවන්ටද අවුරුදු තෑගි බෙදා දුන්නා. වයස අවුරුදු 3 දක්වා වූ කුඩා දරුවන් 15 දිනක පමණ මෙම පෝෂණ මධ්‍යස්ථානයේ රැකවරණය ලබනවා. දඹුලුගම උදාකම්මානයට අයත් වෙන්කල ඉඩමක සංවර්ධන කටයුතු තාවකාලික වත්හිටුවීමට දඹුල්ල මහනගර සභාවට අද සිදු වුණා. ඒ ප්‍රදේශවාසීන් වෙතින් මතු දැඩි විරෝධය හමු වෙයි. දඹුලුගම උදාගම්මානයේ පොදු ඉඩම් කිහිපයක් පවිත්‍ර කිරීමට කම්කරුවන් පිරිසක් යොමු කර තිබුණේ නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය මගින්. නමුත් එම කම්කරුවන්ට පැවරුණු රාජකාරිය ඉටු කරන්නට ඉඩ ලැබුණේ නැහැ. අපි කිව්වා කියන්නේ ඒ මෙම ඉඩම විකිණීමේ සූදානමක් පවතින බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමේ හේතුවෙන් විරෝධය සැලවීමෙන් පසු දඹුල්ල නගරාධිපති ජාලි ඕපාත මහතා මෙම ස්ථානයට පැමිණියා. ඔබතුමාට පුළුවන් නම් නිවාස ඇමතුමා ගෙනත් දෙන්න මෙතනට. මේ වගේ අසාධාරණ කරන්න එපා කියලා කියන්නේ. පසුව මෙම තත්ත්වය පිළිබඳ නගරාධිපතිවරයා නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාල ප්‍රධානියාට කරුණු පැහැදිලි කළා. ස්වභාවිකව ගම්මුදාව හදද්දී සැලසුමකට හදලා තියෙන්නේ ගස් හදලා උද්‍යාන හදලා වතුර බහින්න ඒ වලවල් හදලා ඒ විදිහට. ඒතකොට ඒ වලවල් තියෙන තැන තමයි විකුණන්න යන්නේ. මේක ගැන චුට්ටක් අපි කතා කරන්න වෙනවා ඊට කලින්. පසුව නගරාධිපතිවරයා අදාළ කම්කරුවන්ට උපදෙස් දුන්නේ අදාළ ස්ථානයේ නිවත්ව යන ලෙසයි. එයින්ද අද මේක නවත්තන්න නිවාස අධිකාරිය කවුරු හරි ඉන්නවා නම් ඇවිල්ලා මාව මුණ ගැහෙන්න කියන්න. විධිමත් විදියට මොනව හරි කරනවා නම් මේක කොහොමත් එහෙම ගොඩ කරන්න දෙන්න බෑ. විවිධ හේතුන් මුල් කරගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාසල් ඉදිරිපිට අද විරෝධතා පැවැත්වුණා. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක ගමනාගමන කටයුතුද පැය කිහිපයකට යන හිටියා. මහනුවර කොස්වාගේ සරස්වති මහාවිද්‍යාලයේ ප්‍රාථමික විද්‍යාලය කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින් අද විරෝධතාවක නිරත වුණා. පසුව ඔවුන් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වුණා. බන්දුල මාමේ ඔබ මොකද කරන්නේ? එකේ ඉඳන් මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු යන හිටි අතර තත්ත්වේ පාලනය කිරීමට පොලිසියද මැදිහත් වුණා. එෙහිදී හටගත්තේ උණුසුම් තත්ත්වයක්. බයිම පළාත් සභා මන්ත්‍රී සුමල් තිසේරා මහතා විරෝධතාව පැවති ස්ථානයට පැමිණියා. අපි මේක අධිකරු ජනාධිපතිතුමාටත් මේක ඇඩ්‍රස් කරලා තියෙන බඳුල ගුණවර්ධන ඇමතිතුමාට එතුමාටත් අපි මේක යවලා අවශ්‍ය කටයුතු ඉදිරියේ කටයුතු කරන්න අපි ක්‍රියාත්මක කරනවා. ඉන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියා.
මෙතර කුණ්ඩසාලේදී විරෝධතාවක් පැවැත්ුණේ ද්විතීක පාසල් 16 යෝජනාවට අයත් කුණ්ඩසාල ජාතික පාසලේ 1 සිට 5 දක්වා ශ්‍රේණිවල සිසුන් වෙනත් පාසලකට යැවීමට එරෙහිවයි. නව පාසල් වාරයේ මෙම සිසුන් යොමු කිරුණේ කුණ්ඩසාලේ ජාතික පාසලට නුදුරින් පිහිටි පැරණි කුණ්ඩසාල පාසලටයි. ඉස්කෝලේ වටේට වතුර පිරීලා අන්ධකාරයි ටොයිලට් එකක් නැහැ. අපි දැන් අද යනකොට ළමයි බාර ගන්න කිසි කෙනෙක් නැහැ. අනතුරුදායක අනාරක්ෂිත පාසලේ ළමයි ඇතුළත් කරන්නේ මහා මෝඩකමක්. මේ ජාතික පාසලේ පරිපාලනයේ විසඳලා අපිට ජාතික පාසල නැවත ගොඩනගලා දෙන්න විරෝධතා හේතුවෙන් තෙල්දෙනිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ලුණා. අප මේ පිළිබඳව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පාසල නිසි ලෙස සකස් කරන අතෙක් ඔවුන්ට තාවකාලිකව කුණ්ඩසාල ජාතික පාසලේ අධ්‍යාපන කටයුතු කිරීමට ඉඩකඩ සලසා ඇති බවයි. බදුල්ල සිරිමල්කොට ගම්මානයේ පිහිටි ගල්කොරේකට යලිත බලපත්‍ර ලබා දීමට විරෝධය පළ කරමින් ගම්මාසින් අද විරෝධතාවක නිරත වුණා. බදුල්ල සිරිමල්කොට ගම්මානයේ පිහිටි මෙම ගල්කොරිය මීට වසර කිහිපයකට පෙර අත්හිටවුවේ පරිසරික හානිය සහ නායාම් අවධානම් පිළිබඳ අවධානය යොමු කරමින්. නමුත් ගම්වාසීන් චෝදනා කරන්නේ අදාළ ගල්කොරිය පවත්වාගෙන යාම සඳහා යලිත්වරක් බලපත්‍ර ලබා දිය ඇති බවයි. ඊට විරෝධය පළ කරමින් බදුල්ල සිරිමල්කොට මාර්ගයේ මෙලෙස විරෝධතාවයේ නිරත වූ පිරිස අනතුරුව බදුල්ල ප්‍රාදේශීය ලේකම් ගාමිණී මහින්දපාල මහතා හමු වී එම ගැටලුව ඉදිරිපත් කර තිබෙනවා. මේ අදාළ ආයතනවල එකතුවක් මගින් ඒකාබද්ධ පරීක්ෂණයක් ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වය ඇතුව කරලා තීරණයක් ගන්න අතුරු තාවකාලිකව අත්හිටුවන්නට අපි තීරණයක් ගත්තා බව මේ අවස්ථාවේ මතක් කරන්න කැමැති. තනමන්විල සිත්තරම ප්‍රදේශයේ ගම්මාන තුනකට ප්‍රවේශ වීම සඳහා තිබූ එකම මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද ආරම්භ වුණා. ඒ ප්‍රදේශවාසීන් මෙම මාර්ගයේ දුෂ්කරතා පිළිබඳ විරෝධතා මතු කිරීමත් සමගයි පසුගිය වැසි සමයේ ගම්මානයට බලපෑ ජල ගැලීම් තත්ත්වය පාලනය කිරීම සඳහා මාර්ගය හරහා කානුවක් කැපීමත් සමග එහි ගමනාගමනයට දුෂ්කරතා මතු වී තිබුණා. පසුගිය වැසි තනමන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිත්තරම ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන කිහිපයක් යටවීම හේතුවෙන් වතුර වැසි යාමට පාරමෙදින් මෙලෙස කානුවක් කැපූ බවයි ගම්වාසීන් පවසන්නේ. ගම්වාසීන් චෝදනා කරන්නේ කානුව කැපීමේදී පුරුදු වූ පරිදි බෝකුයදා මාර්ගය යලි සකස් කිරීමට බලධාරීන් පියවර නොගත් බවයි. නදී මාවත කිව්ලාර ගංගේ ආදී ගම්මානවලට ප්‍රවේශ වීම සඳහා ඇති එකම මාර්ගය මේ බැවින් ඒ හරහා කානුවක් කැපීම ජනතාව දෙලි දුෂ්කරතාවයට පත් කර තිබුණා. මේ පාර කපලා දින නිසා වාහනයක් යන්න බෑ, එන්න බෑ, දරුවෙක් කරගෙන යන්න බෑ, රැයක ලෙඩක් උනා යන්න බෑ. ඉතින් මේකට ඇවිල්ලා බලධාරි බලලා ගින් කියන්නේ තාම මුදල් පාසුනේ නැහැ, ඒකයි මේකයි කියලා ජීප්පල 10ට යනවා. ප්‍රදේශවාසීන් අද මේ පිළිබඳව මාධ්‍යට කරුණු කීමට සැරසුණු අවස්ථාවේ තරමලවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එහි පැමිණියා. ඔහුට ජනතාව දැක්වුවේ මෙවැනි ප්‍රතිචාරයක්. කෙසේ වෙතත් අදාළ මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුව ආරම්භ වුණා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවට අහිරු. රියතුරන්ගේ හා පදිකින්ගේ ආරක්ෂාව සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ප්‍රවාහන සේවාවල ඉදිරිපස වීදුරුවේ පහළ කොටසේ සවිකර ඇති පුවරු ඉවත් කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. උන්නස්ගිරිය බබනපැද්ද මාර්ගයේ පිල්ලමලේ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අඩි 450ක් පමණ හෙලකට පෙරළි එහි ගිය පස් දෙනෙකු තුවාල ලැබුවා. බීමතින් රියපැදවීම නිසා මේ අනතුර සිදු ඇති බවයි උඩුදුම්බර පොලිසිය පවසන්නේ. කලුකෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු රවටා රුපියල් ලක්ෂ 30කට ආසන්න මූල්‍ය ගණිතනුවක් සිදු කිරීමට තැත්කළ කැමරන් ජාතිකයන් දෙදෙනෙකු මහරගම් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඔවුන් ව්‍යාපාරික හවුල්කරුවන් ලෙස පෙනී සිටමින් මුදල් නෝට්ටු අතරට ව්‍යාජ මුදල් නෝට්ටු තමා මූල්‍ය ගණිතනුවක් සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෞපියන්ගේ රැකවරණේ නොලබුණු දැරියන් තිදෙනෙකු ඔවුන්ගේ මිත්තණිය විසින් අද බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බහර දුන් අතර ප්‍රාදේශීය ලේකම්වරයා මැදිහත් වී ඔවුන්ට අවශ්‍ය ආහාර සලාක ලබා දීමටත් දැරියන්ට ලබා දී හැකි රැකවරණය පිළිබඳ සොයා බැලීමටත් පියවරගෙන තිබෙනවා. කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවර අද දෙවන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්ුණා.
නවතිලි නුවර ප්‍රධාන අමාත්‍ය ශීලා දීක්ෂිත විසින් සංවිධානය කර තිබූ මේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ අරමුණු වූයේ කාන්තා හිංසනවලට එරෙහි නීති ශක්තිමත් කරන ලෙස ඉන්දිය මධ්‍යම රජයට බල කිරීමයි. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් ලෝවටාහිරු. ලෝවටාහිරු. නවතිලි නගරයේ ඉන්දියාවේ කාන්තා ලිංගික හිංසනයන් වැඩියෙන්ම සිදුවන නගරය ලෙස සමීක්ෂණ මගින් අනාවරණය වී තිබීම නිසා ඒ නවතාලීමට වහා පියවර ගත යුතු බවට මේ පිරිස රජයට බල කර සිටියා. මේ අතර කාන්තා ලිංගික හිංසනයන්ට එරෙහි නව නීතිය පසුගියදා මියගිය අමනාත්ගේ සැබෑ නමින් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැති බව ඇගේ පවුලේ සමාජිකයින් ප්‍රකාශ කර තිබෙනවා. කියුබානු ජනාධිපති හියුගෝ චාවෙස් මරණාසන්නව සිටින බවට පැතිරී යන කටකතා අසත්‍ය බව එරට උපජනාධිපති නිකලස් මදුරෝ පවසනවා. මදුරෝ මේ බව දන්වමින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සුවදුක් විමසා පැමිණීමෙන් අනතුරුවයි. තම රෝගී තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් මෙම අවස්ථාවේ සාමකාමීව කටයුතු කරන ලෙසත් කියුබාවේ සිටින වෙනසූලා ජනාධිපතිවරයා සිය ජනතාව වෙත ප්‍රකාශ කළ බව උපජනාධිපතිවරයාගේ නිවේදනයේ දැක්වෙනවා. උතුරු කොරියාවේ නායක කිම් ජොං උන් සිය බිරිඳ වන රී සොල් ජූ සමග නව වසර වෙනුවෙන් පියොංයන් අගනුවර පැවති උත්සවයකට සහභාගී වුණා. මීට පෙර උතුරු කොරියාවේ නායකයාව සිටි කිම් ජොං උන්ගේ පියාවන කිම් ඉල් සුන් අත්‍යවශ්‍ය අවස්ථාවක හැර අනෙක් කිසිදු අවස්ථාවක ජනතාව හමුවේ පෙනී සිටියේ නැහැ. උතුරු කොරියානු හිටපු නායකින් ජනතාව ඇමතීමට මුද්‍රිත මාධ්‍ය භාවිත කළද උතුරු කොරියානු නව නායකයා ඊයේ නව වසර වෙනුවෙන් ජාතිය ඇමතීමටද කටයුතු කළා. කිසිදු අතිරේක ක්‍රීඩකයෙක් නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයට පිවිසෙනවා. මෙම තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කෙසේ වෙතත් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග දෙකට බිඳුවක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගෙන අවසන්. ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී සිට ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකින් පස් දෙනෙක්ම මේ වන විට සිටින්නේ ආබාධ සහිතවයි. මේ ලයිස්තුවට අලුතින්ම ඇතුළත් වුණේ අද දිනේ පුහුණු වීම අතරතුර පාදේ ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක ෂමින් දේරංගයි. ඔහුට සති තුනක පමණ කාලයක් ක්‍රිකට් අහිමි වන බව ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කුමාර සංගකාර වෙනුවට දිනේෂ් චන්දිමාලුත් ප්‍රසන්න ජයවර්ධන වෙනුවට ලහිරු තිරිමාන්නත් හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. නමුත් කඩුල්ල පිටුපස වගකීම හිමිව තිබෙන්නේ දිනේෂ් චන්දිමාල්ට. දෙවන ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක් වූ චානක වෙලකතර වෙනුවට කණ්ඩායමට කැඳවා තිබෙන්නේ නුවන් ප්‍රදීප්. ෂමින්ද එරංග වෙනුවට ඊයේ රාත්‍රියේදී සිඩ්නි නුවරට ළඟා වූ සුරංග ලක්මාල් ක්‍රීඩා කරනු ඇති. ඔස්ට්‍රේලියානු කණ්ඩායමද එක් වෙනස්කමක් සහිතව හෙට තරගයට පිවිසෙනවා. ෂේන් වොට්සන් වෙනුවට කණ්ඩායමට කැඳවා තිබෙන්නේ මිචෙල් ස්ටාක්. හෙට තරගයේ ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය මැදපෙළ පිතුකරුවෙකු මයික් හසේගේ අවසන් ටෙස්ට් තරගයද වෙනවා. එමෙන්ම මෙලවින් සමගත් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රේක් හට ගෞරවයක් වශයෙන් හෙට තරගයේ ආරම්භයට පෙර විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කිරීමටත් දෙපිලේ ක්‍රීඩකින් කළු අත්පටි පැළඳ ක්‍රීඩා කිරීමටත් නියමිතයි. මේ අතර ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන එක්දින තරඟ පහ සහ පන්දුවර 20 ක්‍රිකට් තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා. මහල ජයවර්ධන අවසන් වරට නායකත්වයේ උසුලන සංචිතයේ උපනායකත්වයේ හිමිව තිබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. මහල සමගින් ටීඑම් බිලිෂන් උපුල් තරංග සහ ලහිරු තිරිමාන්න විශේෂඥ ප්‍රතිකරුවන් ලෙස සංචිතයට එක්වසෙන්නවා. දිනේෂ් චන්දිමාල් සහ කුසල් ජනිත් පෙරේරා සංචිතයට කැඳවා තිබෙන්නේ කඩුලු රකින්නන් ලෙසයි. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින සංචිතයකට කැඳවා ඇත්තේ පළමු වරටයි. මැතිව්ස් සමගින් තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස් තුන්වැනියව ක්‍රීඩකින් ලෙස සංචිතය නියෝජනය කරනවා. ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය සවිමත් කරන්නේ නුවන් කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල් සහ ෂමින් දේරංග. රංගන හේරත්, අජන්ත මෙන්ඩිස් සහ අකිල තරංජය ශ්‍රී ලංකා සංචිතයේ සිටින දඟපම් දියවන්නන්. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරගය ලබන 11 වෙනිදා මෙල්බන් හිදී පැවැත්වෙනවා. ඒ සමගින් හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන තොරතුරු ප්‍රකාශය නිමවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි නැවතත් හමුවන්නේ හෙට රාත්‍රියේ 7 අපගේ මීළඟ ප්‍රධාන තොරතුරු ප්‍රකාශයේ. සුබ රාත්‍රියක්.